ජනතා විමුක්ති පෙරමුණේ සුන්දර රටක් ලස්සන ජීවිතයක් වැඩසටහන අද ආරම්භ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ දේශපාලනයේ කලකිරලා තියෙන මොහොතක එතුමා බලාපොරොත්තුවක් එක්ක ආවේ ජනතාව සම්බන්ධ වුණේ පිවිතුරු හැංගීමෙන් වෙනසක් වෙයි කියලා නමුත් උනේ නැහැ. අර ජරාජීර්ණ දේශපාලනයටම ආපහු එතුමත් කඩම් වැටිලා රටත් දැන් සම්පූර්ණයෙන්ම කඩම් වැටිලා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව දැන් අපි එනකම් බලන් ඉන්නේ. ඡන්දයක් එනකම් බලන් ඉන්නේ. දැන් අපිට උදව් කරන්නම් කියලා කට්ටිය කියනවා. ඉතින් උදව් නෙමෙයි. බාර ගැනීමෙන් කොටස්කාරයෙක් වීමෙන් ඇත්ත අවංක පුරවැසියෙක් වීමෙන් තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලයට ආම මුලින්ම කරන්න දේ තමයි හොරකම් නොකරන පාලන ස්ථාපිත කරන්නේ දෙවෙනි දේ තමයි හොරකම් කරපු ටික ආපහු ගැනීමට අදාළ කරන වැඩසටහන සකස් කරන එක. ඉන් අනතුරුව රටේ ජනතාවට ආර්ථික සහ සමාජීය වශයෙන් කෙරෙන්න ඕන වැඩ කරන්න ඕන. ඒ පිළිබඳව අපිට අදහසක් තියෙනවා වැඩ පිළිලක් තියෙනවා. නමුත් පළවෙනි දේ හැරවුමක් ගන්න ඕන. ඒ හැරවුම ගැනීමට ජනතාව එකතු වුණාම මේක සාර්ථක කරන්න පුළුවන්. කඩුගන්නාව නගරයේ සහ පොළපූමියේ පැවති වැඩසටහනේදී කඩුගන්නාව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධ අදහස් හුවමාරු කරගත්තා. මෙතර කඩුවෙල නගරයේ පැවති වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන් එක්ව සිටියා. මේ අපේ රට මුණ පාලා තියෙන ඉතාමත් බරපතල මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන කිසිසුමක් මේ අය වැයේ නැහැ. අපේ රට වෙනස් දේශපාලන ආර්ථික මාර්ගයකට ගන්න යෝජනා මේ අය වැයේ නැහැ. මේ නිකන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ඉලක්කම් ටිකේට මෙතන දාපු අය වැයක් තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ සිද්ධ වෙලා තියෙන්නේ. අය වැය පැත්තක තියෙද්දී එදිනදා මුදල් හොයාගන්න බදු වැඩි ක්‍රම සිද්ධ වෙනවා, ගැසට් ගන්න සිද්ධ වෙනවා, එක එක පීවර ගන්න සිද්ධ වෙනවා, සීමා පනවන සිද්ධ වෙනවා. ඒ නිසා රටේ ආර්ථික එක පැත්තක දුවනවා. අය වැය වෙන පැත්තක නිකන් ලීවිල්ලක් ලෙස තියෙනවා. මේක නිකන් අර සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ඉදිරිපත් කරන ලීවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. මිසක් ඒක ජන ජීවිතයත් එක්ක සම්බන්ධ, රටේ ආර්ථිකත් එක්ක සම්බන්ධ එකක් ලෙස නෙවෙයි අය වැය පවතින. එමින්ම ගම්පහ ප්‍රදේශයේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ ආණ්ඩුවම රිවර්ස් වෙලා තියෙන්නේ. බඩු මිල පිළිබඳ ගැසට් ගැහුවා, හාල් වලට ගැසට් ගැහුවා, සීනි වලට ගැසට් ගැහුවා, අන්තිමට ඒ ඔක්කොම ගැසට් ආපස්සට හරව ගත්තා. අද වෙනකොට පාලන මිලක් නැහැ. මිනිස්සු දවසින් දවස වේදනාවට දුකටපත් වෙනවා. මේ පිළිබඳ ආණ්ඩුවේ කිසිදු වග විභාගයක් නැහැ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තියෙන්නේ. මේ මුළු මහත් රටේම ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟ ඡන්දයක් එනකන් මේ හොරතක්කඩින්ට පාඩමක් උගන්වන්න, මේ රට හැබෑවට ගොඩනගන්න පුළුවන්, මේ රට සංවර්ධන දිශාවට ගෙනියන්න පුළුවන්, හොරකම වංචාව දූෂණය නාස්ති නතර කරලා ඇත්ත ජනතාවාදී රජයක් පිහිටුවන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.